Tervan sarnayi adat Singala Hamduru YouTube channel'e tulin mage adarniya duwala putala hamuwannatai mama balapuruttu wanne wiye puthe aksara malawa pulul aakarayen saakatcha karala den awasan ilesa awasan kalat mage wiye puthe හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාමත් උසස් පෙළ ශ්‍රේණිය දක්වාමත් එන අක්ෂර මාලාවේ තවත් පුංචි කොටසක් වෙන්කරගෙන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මගේ දරුවන්ගේ ව්‍යාකරණ හැකියාව දැනුම අවබෝධය තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය කරන නිසා විවේ පුතේ සිංහල අක්ෂර මාලාව අග එහෙම නැත්නම් වර්ග අක්ෂර අග ලියවෙන අකුරු පහක් සහ අනුස්වාරයේවත් බිංදුව පිළිබඳව අද සාකච්ඡා කරන්නට එහෙමනම් මේ මොහොත තුළ මම සූදානම්. දැන් බලන්න දුවේ පුතේ වර්ග අක්ෂර අග මේ කක ගඟ න කියනකොට න කියන කලිවල දිනා කක ගඟ න තත් ගඟ න tata dadanna papa baba ma ema nam me aksara paha mama puthe win karagatta e mage daruwange danuma tawat diunu karanna ta awashya karana nisa dan balanna puthe me akuru paha na 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 ma me aksara paha nam karanawa nasika aksara hadiyata nasika aksara ඒකේ නාසිකාක්ෂර කියලා කියන්නේ නාසය අනුසාරයෙන් මෙම අක්ෂර ප්‍රකාශ වන නිසා අනුනාසිකාක්ෂර නම් වේ. දැන් මේ අනුනාසිකාක්ෂර කියලා කියන්නේ නාසය ඇතුලින් දැන් අපි සතෙක් හැටියට ගත්තොත් බලලා එහෙම නැත්තම් පූසා ඔහුට තියෙන භාෂා හැකියාව තමයි ඔහුගේ හඬ තමයි මේ නාසික්‍ය ස්වභාවය. ඒ නිසා සිංහල ව්‍යාකරණය තුල සාකච්ඡා කරනකොට නාසිකාක්ෂර විශේෂයෙන්ම ප්‍රකාශ වෙන විට නාසය අනුසාරයෙන් තමයි ඒවා ප්‍රකාශ වෙන්නේ. දැන් බලන්න නාසය අනුසාරයෙන් එහෙම නැත්නම් කියන පුස්හඬ දැන් පූසෙකුගේ හඬ වගේ හඬක් අපි තුලුනුත් පුතේ සමහරක් විටක මේ නාසය ඇතුලින් ප්‍රකාශ වෙනවා. දැන් බලන්න පූසගේ හඬ කොහොමද? මේ බලන්න මෙන්න මේ අක්ෂරවල පිටලා තියෙනවා. මේ බලන්න පූසා හඬන්නේ කොහොමද කියලා? කියලා කියන්නේ බිංදුවට එහෙම නැත්නම් අනුස්වාරය කියලා කියනවා. නා නේ නේ නා ම එහෙමනම් මෙන්න මේ කියන අක්ෂර 6 පුතේ අනුනාසිකාක්ෂර කියලා තමයි සිංහල අක්ෂර මාලාව තුන නම් කරනු ලබන්නේ. එනිසා අපේ දරුවන් එමනම් අනුනාසිකාක්ෂර 6ක් හැටියට අද ඉගෙන ගත්තා. දුවේ පුතේ අද අක්ෂර මාලාව වෙන් කරමින් මේ පාඩම් විග්‍රහ කිරීම කලේ මගේ දරුවන්ට සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නට වන නිසා. එමනම් මේවා ෂෙයා කරමින් ඒ වගේම ලයික් කරමින් අපේ දරුවන් මේවා ඉගෙනගෙන අවසානයේ එහෙමනම් තවත් අයට ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කිරීමට පින් දෙමින් මගේ දරුවන් සියලු දෙනාටම සුබම සුබ අනාගතයක්
ප්‍රාර්ථනා කරමින් එහෙමනම් හැමෝටම දුවේ පුතේ තෙරුවන් සරණයි.